ආයුබෝවන් තිරුණාත්මක ජනාධිපති වරුණේට තව දින තියෙන්නේ 37ක් විතරයි. ගෙවුණු දවසේ දේශපාලන සහ කාලීන තොරතුරු වල අතුලන්තයත් එක්ක අදත් සූදානම් Voice Tube News ආරම්භ කරන්න. Voice Tube News සමගින් මම නකීබ් නවාස් බොලින්ම සිරස්තල. රනිල්ට ජනපති වරම් අහිමි වෙයිද? සජබ සැලුන්දර වැහි. 22 පාර්ලිමේන්තුව විසිරුවයිද? වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුසු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ ෂාන් රණසූරිය විසින්. ජනාධිපතිවරයා චේතන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බැවින් ඔහුට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කිරීම නුසුදුසු බවත් පෙත්සම්කරු චෝදනා කරනවා. සැප්තැම්බර් මාස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා හා නීතිපතිවරයා නම් කර තිබෙනවා. ඔබ දන්නවා පසුගිය සතියේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ රටේ පොලිස්පතිවරයාට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා දුන්නා. හැබැයි මේ නියෝගයේ ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව දැක්වුවා ජනාධිපතිවරයාට ඒ වෙනුවට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කරන්න බලය තියෙනවා කියලා. මේ වෙනකන් ආණ්ඩුව දක්වපු මතය තමයි ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුය. ඒ නිසා ඔහුට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට නොහැකි යන්නේ. හැබැයි ඔබ දැක්කා පසුගිය 12 වෙනිදා අධිකරණ අමාත්‍යවරයා විදියට අලි සබ්රි මහත්මයාව එම තනතුරට පත් කරනවා. එතකොට ජනාධිපතිවරයාට ඕන වුණාම ගොරකා දඩමස් කරන නීතියක් මේ රටේ නැහැ. ජනාධිපතිවරයාට වගේම රටේ සියලු පුරවැසියන්ට වගේම ජනාධිපතිවරයාටත් මේ රටේ තියෙන නීති අදාළයි. මේ පෙත්සමෙන් අපි මූලික වශයෙන්ම ජනාධිපතිවරයා විසින් කරන ලද විවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මහජනයාගේ ජීවිත, මහජනයාගේ දේපල, ඒ වගේම මහජන සාමය ආරක්ෂා කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය. අද ශ්‍රී ලංකා පොලිසියට නායකයෙක් නැහැ. යම් දෙයක් සිදු වුණොත්, යම් අනර්ථයක් සිදු වුණොත් වගකීම් ගන්න පුද්ගලයෙක් නැහැ. එහෙනම් අපි මේ පෙත්සමෙන් ඉල්ලන්නේ ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරන්න නියෝගයක් ලබා දෙන්න කියලා. මේ ගැන ඔබට හිතෙන දේ කමෙන්ට් කරන්න. අපි ආරම්භයේදීම කිව්වා තව දවස් 37කින් තිරුණාත්මක ජනාධිපතිවරණය පැවැත්වෙනවා. මේ උණුසුම් වන ජනාධිපතිවරණය අස්සේ මේ වෙනකොට එහෙම් මෙහෙට පනින මෙහෙන් එහෙට පනින දේශපාලන ගෙඹිසෙල්ලම් නිසා දේශපාලන කඳවුරු තව තවත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඔන්න පැන්න මෙන්න පැන්න හිටිය රාජිත ඔන්න ඊයේ අගෝස්තු 13 වනදා උත්සවාකාරයෙන් රනිල්ට එකතු වුණා. ඒ උත්සවයේ තිබුණේ ගංගාරාම සීමා මාලකේ. සජිත් ඒකට ටිකක් රීදිලාලු. මට සජිත් ප්‍රේමදාස මහත්මයාට මං හරි ආදරේ. එතුමා මට හරි ආදරේ මගේ පවුලටත් ආදරේ. සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පක්ෂේ නායකයන්ගේ ප්‍රශ්නයක් නැහැ. සජිත් ප්‍රේමදාස මැතිණිය, ජරණි මැතිණියත් මගේ කිසි අනේ ප්‍රශ්නයක් නැහැ. එයාගේ හොඳම මිතුරා ලක්ෂ්මන් ෆොන්සේක මගේ හොඳම මිතුරිය. එතුමාලා වාර ගණනාවක් මාව සජිත් ප්‍රේමදාස මහත්මයා මම පැය දෙකක් කාමරයක ඇතුලේ තියාගෙන දුරකථන පණිවිඩ මොකක්වත් බෑ කියලා පැය දෙකක් මේක කතා කරා. මං කියන්න තියෙන හැම දෙයක්ම කිව්වා. එතුම ආගෙන හිටියා. අවසානයේදී මට කිව්වා එමෙතුමා මාව දාලා යන්න එපා. මං ආයෝජනය කරනවා මාත් එක්ක ඉන්න කියලා. මං කිව්වා එහෙම කියන්න එපා මගේ පපුව තද වෙනවා. එහෙම කියනකොට ඔබතුමා ඔහොම කතා කරනකොට මගේ පපුව තද වෙනවා. එතුමා කිව්වා පුතාට චතුරට පළවෙනි ස්ලොට් තුනෙන් එකක් ජාතික ලයිස්තුවෙන් දෙනවා. මට කිව්වා ඔබතුමා ඉල්ලන්න ඕනම දෙයක් මම දෙන්න ලෑස්ති. එතුමා බොහොම ආදරේ මට. අමත එතුමාට බොහොම ආදරේ. හෙට එතුමා අතුළු කවුරු බැන්නත් මම එතුමාට වචනයක් කියනවා. I love Sajith but I love my motherland more. මම සජිත් ආදරේ. හැබැයි සජිත් මම ඊට වඩා මගේ මාතෘභූමියට මං ආදරේ. මම මේ මාතෘභූමියේ දේශපාලනට ආයේ මගේ අම්මට තාත්තට කැමති දේශපාලනේ නෙවෙයි. ඔන්න එයාසේ රනිල් ගාවට ගිය පොහොට්ටු රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර. එහෙමත් නැත්නම් රත්නපුරේ චොකාමල්ලි ජනාධිපති රනිල් අත්හැර දාලා ආපහු නාමල් ළඟට ගියා. ඒත් එකම විමල්ගේ മന്ത്രി ජගත් ප්‍රියංකර රනිල්ගේ ඔඩොක්කුවට බැනලා ඒ විදිහට රාජිතලා ජගත්ලා රනිල්ට එකතු වෙද්දී දේශපාලන පක්ෂ 27ක් ඊයේ සජිත් එකතු වෙලා විපුවත් සටහන හදන වෙලාව වෙනකොට කීප දෙනෙක් එහාට මෙහාට මාරු වෙලා ඇති. මෙතනදී දේශපාලනිකව වැදගත්ම කාරණේ වෙන්නේ රිෂාඩ් සහ චම්පික ගත්තු තීන්දුව. චම්පික සජිත් එකතු වෙනවා කියන කාරණය අපි ඊයේ අනාවරණය කළා. ඔන්න ඒ කිව්වත් වගේම අද උදේ බතරමුලේ ග්‍රෑන්ඩ් මොනාච් එකේ උත්සවයක් තියලා දෙගොල්ලන් නිවුස්මක් ගහලා සමහරු ඒ නිවුස් එක ගහලා තිබුණේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක සජබ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට එකතු වුණා කියලයි දේශපාලන විශ්ලේෂක සයිස් උදවිය නම් කියන්නේ.
චම්පික රනිල්ට එකතු වෙන්න එච්චරටම ට්‍රයි කරද්දී රනිල් චම්පිකව සීරියස් නොගන්නත් මොකක් හරි බරපතල හේතුවක් තියෙන්න පුළුවන් කියලායි. ඒ මොනවා වුණත් මේ ගෙම්බි පැනිල්ලෙන් වැඩිම වාසිය වෙලා තියෙන්නේ අනුහට. මේ හැමෝම එහාට මෙහාට පනින්නේ තමන්ට වාසි දෙයක් ගන්න මිසක් රට ගැන ජනතාව ගැන ආදරයකින් නෙවෙයි කියන මතය දවසින් දවස සමාජගත වෙමින් තියෙනවා. ආරංචි විදිහට එක ලක්ෂ්මන් ෆොන්සේකලටත් මීටර් වෙලා රිෂාඩුයි චම්පිකයි ගත්තට පස්සේ අම තවත් කාපස්සෙවත් යන්නේ නැහැ. මෙතනින් ගැනිලි ඉවරයි. ගත්තු අයත් එක්ක වැඩේට බහින්න තමයි දැන් තියෙන්නේ කියලා අද චම්පිකලගේ උත්සවෙන් පස්සේ ලකි සජිබි මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ට කිව්වා කියලත් ආරංචි. ඒ කියන්නේ විදිහට සජිත්ලගේ සැලුන්දර වහන්න තීන්දුව කරලා. හැබැයි ඉතින් අශ්වයා ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ කියලා තමයි දේශපාලන විචාරකසයි සුදු විය නම් කියන්නේ. මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වෙනකොට අනුරට එරෙහිව හැම පැත්තකින්ම වගේ ලොකු ප්‍රචාරක මෙහෙයුමක් ලියත් වෙන්න පටන් අරගෙන මාලිමාවේ ජනාධිපති නීතිඥ උපුල් කුමාරපිරුම එක හඳුන් වෙලා තියෙන්නේ කටකතා විශේෂණය කියලා. මාලිමාව බලයට පත්වුවහොත් පශ්චාත් මැතිවරණ විශේෂණයක් ඇති විය හැකි බවට බංගලාදේශයේ ඇසුරෙන් ව්‍යාජ මතයක් හදමින් ඉන්නවා කියලයි උපුල් කියන්නේ. පශ්චාත් මැතිවරණ විශේෂණය ගැන මෙතරම් කතා කරන්නේ ඒ සම්බන්ධයෙන් ඉහළම පළපුරුද්ද ඇති කණ්ඩායම වීම දෛවයේ සරදමක් කියලත් උපුල් කියනවා. කුමාරපිරුම ජනාධිපති නීතිඥතුමා කියන කතාවේ ගත යුත්තක් තිබුණත් ඔය වගේ අවලාදවලට පසුබිම හැදිලා තියෙන්නේ ලාල් කාන්තල කියන කතා නිසා කියලයි ඔය සමහර දේශපාලන සයිසුදු වේ කියන්නේ. ඒ කොහොම වුණත් අනුරල ටාගට් කරලා ලොකු කැම්පේන් එකක් ඉස්සරහට එන්න නියමිතයි කියලයි කනින් කොනින් ආරංචි වෙන්නේ. ඔය මොන අවලාද අපහාස කරත් අනුර සහෝදරයා උඩින්ම දිනනවා කියලයි මාලිමාවෝ හැම වෝල් එකටම රිංගලා කමෙන්ට් දාන්නේ. ඔන්න දැන් සැප්තැම්බර් 22 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න යන්නේ. එළමෙන සැප්තැම්බර් මාස 22 වෙනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සියල්ල සූදානම් කියලා ජාතික ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පහුගිය දවසක තිබුණ ජන රැලියකදී කියනවා. ජාතික ජනබලවේගී පළමු ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පත් වුණ වහාම ඔහුගේ පළමු කාර්යය පාර්ලිමේන්තුව විසුරුවන එක කියලයි විජිත කියන්නේ. දූෂිතයන්ගෙන් හොරුන්ගෙන් තක්කඩින්ගෙන් පිරිගිය පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත් කිරීමට ජනතාවට අවස්ථාව දෙන බව විජිත කියනවා. ඔන්න ඔය විදිහට තමයි 2024 ජනාධිපතිවරණ සූදානම. එහෙන් මෙහෙට පැනලි මෙහෙන් එහෙට පැනලි ගෙම්බි ඩාන්ස් නම් මේ දවස්වල කිසි අඩුවක් නැතුව දකින්න අහන්න ලැබෙනවා. මේ වෙන හැමදේම බලද්දී ජනතාවට තුස්නීම් භූත වෙලා වගේ බලන් ඉඳත් සිද්ධ වෙලා තියෙනවා. ඒ වුණාට මේක තමයි ජනතාව සිහි බුද්ධියෙන්ම ඉන්න ඕන කාලය. මොකද ජනාධිපතිවරණය ගැන තීන්දුව ගන්නකොට හරි තීන්දුවක් හොඳම තීන්දුවක් නිවැරදි තීන්දුවක් ගන්නම වෙනවා. නැත්නම් කන්න වෙන්නේ පස් තමයි. ඒකට ජනතාව සිහි බුද්ධියෙන් ඉන්න වෙනවා. දේශපාලනයේ සැඟවුණු කතාත් එක්ක හෙටත් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. Voice TV News සමගින් මම නකීබ් ලබාස් ඔබේ අදහස් කමෙන්ට් කරන්න.